දේශකයන් වහන්සේ පූජ්‍ය මදිහේ පඤ්ඤාසීර මහානායක මාහිම්පාණන් වහන්සේ සදහැවතුනි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට සූදානම් වන්න අවසරයි ස්වාමීනි. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි တတိယံපි සංඝං සරණං ගච්ඡාමි တတိယံපි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පුන්නං ආමබන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛා පදං සමාදියාමි උසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මච්ඡපමාදත්තාන වේරමණී සික්ඛාපදං පදං සමාදියාමි රාමේරේ මච්ඡපමාදත්තාන සමාදියාමි විසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කත්වා අප්පමාදේන සම්පාදේත ආමබන්තේ සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස කම්මා විපාකා වත්තන්ති විපාකෝ කම්ම සම්භවෝ තස්මා පුනම්භවෝ හෝති එවං ලෝකෝ පවත් පින්වත්නි දැන් මේ ප්‍රකාශ කළේ කර්මය හා පුනර්භවය පැහැදිලි කරවන ගාථා ධර්මයක්. කම්මා විපාකා වත්තන්ති කර්ම රැස්කිරීම නිසා එහි විපාක පවතිනවය. විපාකෝ කම්ම සම්භවෝ විපාකේ කියන්නේ කර්මයෙන් හටගන්නා ලද්දක්. තස්මා පුනර්භවෝ හෝති කර්ම විපාක නිසා නැවත ඉපදීමක් ඇති වෙනවය. ඒවං ලෝකෝ පවත්තති සත්ත්ව ලෝකේ පවත්නේ මේ ආකාරයටයි. කර්ම රැස් කරනවා එහි විපාක වශයෙන් නැවත උපදිනවා. නැවත කර්ම රැස් කරනවා එහි විපාක වශයෙන් නැවතත් උපදිනවා. එලෙසින් යම්කිසි දවසක කර්ම රැස් කිරීම නතර කළාද නැවත ඉපදීමක් නැහැ. කර්ම රැස් කිරීම නතරවන්නේ රහත් වුණ දාතයි. කර්මයේ සහ පුනර්භවයේ පිළිබඳ විශ්වාසය
අද ලෝකේ පුරා පුදුම වේගයකින් පැතිරෙනවා. වැඩි කල නොගිහින් මේ කර්මයක් පුනර්භවයක් විශ්වාසයේ මත යුරෝපයේ සුන්දර සමාජ පරිවර්තනයක් වෙන්නටත් ඉඩ තියෙනවා. උගත් ලෝකයා අතරට මේ කර්මය සහ පුනර්භව විශ්වාසය මේ තරම් වේගයෙන් පැතිරෙන්නට සිදු වූ කරුණු මොනවාද කියලා නුවණින් සලකා බලනකොට එදා අපේ බුදුරජාණන් වහන්සේගේ දවස පැන නැගුණු ප්‍රශ්නම ඒ අයටත් පැන නැගිලා තියෙනවා. ඒවාට උත්තර කර්මයට සහ පුනර්භවයට තැනක් දෙන්නේ නැතුව විසඳන්නට බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. කලින් ඒ රටවල් වල පුනර්භව විශ්වාසය මිත්‍යා දෘෂ්ටියක් හැටියට පිළිගත්තා. ඒ නිසාම පුනර්භව විශ්වාසයේ යම් කිසිවකු ඇති කරගත්තොත්, එවන් මිත්‍යා දෘෂ්ටි අදහසක් ඇති කරගත්තොත්, හේතනත්තාට දිය යුතු දඬුවම රටින් නෙරපීමේ කියන තත්ත්වයටම හේත විරෝධයේ පෙන්වුවා. එලෙසින් පුනරුත්පත්තියක් විශ්වාස කරාම රටින් නෙරපිය යුතුයි කියන තරමට වැඩිකොට අල්ලගෙන හිටිය ඒ දෘෂ්ටි කැඩිලා මිනිලා ගිහිල්ලා දැන් ඒ රටවල් වල කර්මයක් පුනර්භවයක් ප්‍රචාරය කිරීමට නවීන ප්‍රචාරක මාධ්‍ය සියල්ලක්ම යොදවනවා. ඒ තැනට ඒ අය පත්ුනේ කොහොමද කියන එක පැහැදිලි කරන්නේ මේ පින්වතුන්ගේ විශ්වාසය තව තවත් තරවීමටත්, ඒ වගේම ඇතැම් අය තුළ තාමත් සැකහෙම තියෙනවා කර්මය පුනර්භවය පිළිබඳව, ඒවා නැති කරවීමටත්, ඒ වගේම අදත් එදත් උගත් ලෝකයා මේ පිළිබඳව තර්ක කළ හැටිත් එයට පිළිතුරු ලබාගත හැටිත් පෙන්වා දීමටයි. පුරාණ කාලයේ තිබුණ තර්ක ප්‍රශ්නමයි අද බටහිර උගතුනුත් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ පිළිතුරටමයි බටහිර උගතුනුත් හේතු වෙලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලයේ ඉඳලම කවදත් කේ කොහෙත් මේ සමාජයේ විෂමත්මයක් පවතිනවා. සමාජයේ පුද්ගලයන් අතර විවිධ වෙනස්කම් පවතිනවා. කෙනෙක් දුප්පත්, තව කෙනෙක් පෝසත්. කෙනෙක් නිරෝගයි, තව කෙනෙක් ලෙඩ සහිතයි. කෙනෙක් ඥානවන්තයි, තව කෙනෙක් මෝඩයි. කෙනෙක් සුරූපයි, තව කෙනෙක් විරූපයි. කෙනෙක් බොහෝ කල් ජීවත් වෙනවා, තව කෙනෙක් අඩු ආවිසෙන් අභාව ප්‍රාප්ත වෙනවා. මේ වෙනස්කම නැති තැනක් ලෝකේ කොහෙවත් නැහැ. යම් යම් දෙනා ඔය වෙනස්කම නැති කරන්නට කියලා කතා කරනවා, කොච්චර කතා කළත් අද වෙනතුරු වෙනස් වෙලත් නැහැ, මත්තට වෙනස් වෙන්නෙත් නැහැ. අවුරුදු 2500කට ප්‍රථම මේ ප්‍රශ්නේ පැන නැගුණ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ පිළිතුර සියල්ලම කර්මයෙන් සිදුන වුවත් මේ වෙනස්කම් වලට ප්‍රධාන හේතුවක් කර්මය. පූර්ව ජාතිවල තමා විසින් රැස් කරන ලද කර්මය ප්‍රධාන හේතුවක් හැටියට උන්වහන්සේ එදා දේශනා කළා. බටහිර උගතුන් මේ මෑතක් වෙනතුරුම ඔය වෙනස්කමට හේතු වශයෙන් නොපෙනෙන බලවන්තයෙකු ගැන විශ්වාස කළා. දැන් ඒ විශ්වාසයේ ඒ අත්තන්ගේ අතරින් තුරන් වේගෙන යනවා. එහෙම තුරන් වෙනවත් එක්කම නගින ප්‍රශ්නයක්. එහෙමනම් මේ විවිධත්වයට හේතු මොනවද? දැන් උගතුන් තර්ක කරලා කියනවා විතරක් නෙවී ලියලම ප්‍රකාශ කරනවා. මේ වෙනස්කම් වලට හේතු සොයන්නට ගිහිල්ලා මේ ජාතියේ කාරණා පමණක් සම්බන්ධ කරගෙන අපි කොච්චර තර්ක කළත් පිළිතුරක් ලැබෙන්නේ නැහැ. මේට පිළිතුරක් සොයන්නට නම් පූර්ව ජාතියකට යන්නට ඕන. පූර්ව ජාතියකින් නොපෙනෙන ශක්ති විශේෂයක් ඉනැල්ල තියෙනවා. ඒ තමයි මේ ක්‍රියා කරවන්නේ. එහෙමනම් පූර්ව ජාතිය දැන් බාරගන්නවා. පූර්ව ජාතියක් බාරගන්නවා නම් න්‍යායානුකූලව මතු ජාතියක් පිළිගන්නටත් වෙනවා. පූර්ව ජාතියකින් නොපෙනෙන ශක්ති විශේෂයක් ගෙනල්ල තියෙනවා. අන්න ඒ ශක්ති විශේෂයට තමයි බුද්ධාගමේ කර්මය කියන්නේ. එදා බුදුරජාණන් වහන්සේගේ පිළිතුරටම මේ අයත් දැන් හේතු වෙලා ඉන්නවා. ඒ අතර බටහිර උගතුන් මේ ලෝකයේ ඇතමුන්ගේ බුද්ධි විකාශය ගැන පර්යේෂණ කරන්න පටන් ගත්තා. සමහර දෙනාගේ බුද්ධි විකාශය හිතන්න බැරි තරම් ඉහළට ගිහිල්ලා තියෙනවා.
සමහර දෙනා ඉගෙන ගන්නට බොහොම මහන්සි ගන්නවා, පාඩම් කරනවා, මහන්සිය තරමට ඉගෙනීම දියුණු වෙන්නේ නැහැ. තවත් සමහර දෙනාගේ බුද්ධිය සුළු උත්සාහයකිනුත් පුදුම විදිහට නැගල යනවා. ඒ අයට ලොකු ප්‍රශ්නයක්, මේ සමහරුන්ගේ මේ තරම් උසස් බුද්ධියක් කොහොම ලැබුණාද කියලා. බුදුරජාණන් වහන්සේගේ පිළිතුර, සමහරුන්ගේ උතුම් බුද්ධි විකාශයට හේතුව පූර්ව ජාතිවල සම්බන්ධයයි. මේ පින්වතුන් අප කවුරුත් පිළිගන්නවා බුදුරජාණන් වහන්සේගේ සර්වඥතාඥානයට වඩා ඉහළ නුවණක් තවත් නැහැ කියලා. ඒ සර්වඥතාඥානයේ අන්තිම භවයේදී මතුවුණත් එක භවයකට සීමා වූවක්ද නැහැ. මේ පින්වතුන් අප කවුරුත් පිළිගන්නවා නියත විවරණයේ පටන් අරගෙන සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී ධර්මයන් පිරුවා. උටේ තරම් දීර්ඝ කාලයකට සම්බන්ධව ඇවිල්ලා මේ ඉහළම තත්වයට දියුණු වෙලා අන්තිම ජාතියේදී ඒක ලෝකයාට දැනගන්න ලැබුණා. බටහිර රෝගතුනුත් දැන් ඔය ප්‍රශ්නේම අරගෙන තර්ක කරනවා, මේ කෙනෙකුගේ බුද්ධිය මේ තරම් කොහොමද විකාශයට පත්වන්නේ, මේ තරම් දියුණුවට පත්වන්නේ කොහොමද, මේකනම් එක ජාතියකට සම්බන්ධ දෙයක් හැටියට පිළිගන්නට අපහසුයි. ෂේක්ස්පියර් වැනි කෙනෙකුගේ බුද්ධි විකාශය එක ජාතියකට සීමා කරනවා නම් ඇයි අනිත් අයටත් බැරි ෂේක්ස්පියර්ල වගේ දියුණු වෙන්නට? ඒ නිසා එබඳු අයගේ බුද්ධි විකාශය ජාති කීපයක්වත් පස්සට ගිහිල්ලා බලන්නට ඕන, ජාති කීපයකට හරි සම්බන්ධයි කියලා දැන් ඒ අය කියනවා. එහෙමනම් පූර්ව ජාති පිළිගත්තා, එහෙනම් මතු ජාතිත් පිළිගන්නට ඕන. පූර්ව ජාතියකින් උපෙන්වෙන ශක්තියක් ගෙනාවා, ඒ තමයි කර්මය. කර්මයත් පුනර්භවයත් ඔය තර්කානුකූලව තව තව එළිය වැටෙනවා. මනුෂ්‍යයන් පිළිබඳව පමණක් නෙවී බටහිර උගතුන් තිරිසනුන් පිළිබඳවත් මෙලෙසින් පර්යේෂණ පවත්වල තියෙනවා. අපේ ජාතක පොතේ සමහර තිරිසනුන්ගේ කතා තියෙනවා, පුදුම දේවල්. සමහරුවාට විහිළු කරනවා, මොත් බටහිර උගතුන් විහිළු කරන්නේ නැහැ. කලින් විහිළු කළේ නැහැ, දැන් විහිළු කරන්නේත් නැහැ. ඒ අය කරන පර්යේෂණ අනුව බැලුවම මේ ජාතක කතාවල තියෙන තිරිසනුන් පිළිබඳ සිද්ධීන් ඒ තරම් පුදුම දේවල් නෙමෙයි. ඊට වඩා පුදුම දේවල් දැන් ඒ අය සොයලා අරගෙන ප්‍රකාශ කරනවා. මේ බටහිර උගතුනුත් තිරිසනුන් අතර අශ්වයා අනිත් තිරිසනුන්ට වඩා බුද්ධිමත් සතෙකු හැටියට පිළි අරගෙන ඉන්නවා. අශ්වයන් පිළිබඳව පර්යේෂණ කීපයක් පවත්වල තියෙනවා. එකක් බටහිර ජර්මනියේ පවත්වපු පර්යේෂණයක්. බටහිර ජර්මනියේ අශ්වයන් හදන ස්ථානයක අශ්වපැටියෙකු උපන්නා. කුඩා අවදියේදීම ඒ අශ්වයන් බලාගන්න අයට පෙනුණා, සාමාන්‍ය අශ්වපැටියෙකුට වඩා මේ අශ්වපැටියට බුද්ධිය තියෙනවා, නුවණ තියෙනවා, හැම අංශයකින්ම එහෙම තියෙන බව පෙනුණා. මේ අයට ඒ ගැන වැඩි ගණනක් නැහැ, ටිකෙන් ටික මේ අශ්වයා හැදිලා වැඩිලා ලොකු අශ්වයෙක් වුණා. ඔය අතරේදී මෙබඳු කාරණා පර්යේෂණය කරන උගතුන්ට මේ ආරංචිය ලැබිලා ඒ අය ලං වුණා මේ අශ්වයාගේ බුද්ධි විකාශයේ පිළිබඳව පර්යේෂණ පවත්වන්නට. තිරිසන් සතෙකු පිළිබඳව එබඳු පර්යේෂණයක් කරන්නට කාලයක් ගත වෙනවා. මේ අය කාලය අරගෙන හොඳට පර්යේෂණය ගෙන ගියා. එහෙම යනකොට මේ අයට හොඳටම වැටහුණා, පුදුම බුද්ධිමත් සතෙක්. තවත් තවත් එහාට යනකොට මේ අශ්වයාගේ බුද්ධිය එක අංශයකට බර වෙලා තියෙනවා. මොනවද? ගණිතයට. ගණන් පිළිබඳව විශේෂ ඥානයක් මේ අශ්වයාට තියෙනවා. දැන් නැවත නැවතත් මේ පර්යේෂකයන් මේ ශක්තිය එළියට ගන්නේ කොහොමද කියලා කටයුතු කරගෙන ගිහිල්ලා මේ අය තීරණයකට බැස්සා, අපි මේ අශ්වයාට අකුරු ඉලක්කමයි උගන්නමු. අකුරු ඉලක්කනෝ ඉගෙනුවා. කෙනෙකුට අහන්න හිතෙන්න පුළුවන් අශ්වයෙකුට කොහොමද අකුරු ඉලක්කන උගන්වන්නේ. අද ඒක සුළු වැඩක්. ගොළුවන්ට බීරන්ට උගන්වන යුගයක කන ඇති ඒ වගේම බුද්ධිමත් සතෙකුට අකුරු ඉලක්කම් උගන්වන එක අපහසු කාර්යයක් නෙවෙයි. අකුරු ඉලක්කන හොඳට උගන්වලා ඉවර වෙලා මේ අය ගණනක් ලියලා අශ්වයාට පෙන්නනවා. පෙන්නුවම අශ්වයා හඟවනවා මේක තේරුම් ගත්තයි කියලා. උත්තරේ දී ගන්න විදිහක් නැහැ. ආයි තායි පෙන්වම හඟවනවා
තේරුම් ගත්ත බව. මේ යනකොට මේ අය තව තවත් මේක දියුණු කරගෙන පරිවේෂණ කටයුතු කරන ගමන් මේ ශක්තිය සම්පූර්ණයෙන් එළියට ගන්නට කියලා එක්තරා වැඩපිළිවෙලක් යෝජනා කළා. කුමක්ද? අශ්වයාට කකුලෙන් ටයිප් කරන්න පුළුවන් විදිහේ ටයිප්‍රයිසයක් හදන්නට. විශේෂ ටයිප්‍රයිසයක් හැදුවා. හදලා අශ්වයා පුරුදු කළා කකුලෙන් ටයිප් කරන්න. එහෙම හොඳට පුරුදු වුණාට පස්සේ ඒ ටයිප්‍රයිසයට කොලයක් දාලා අශ්වයාට ගණනක් ලියලා පෙන්නනවා. පෙන්වුවාම අශ්වයා කකුලෙන් ටයිප් කරලා උත්තරය දෙනවා. කවුද ගණන් ඉගන්නේ? අශ්වයාට මේ ජාතිය නම් කවුරුවත් ගණන් උගන්නලා නැහැ. දැන් මේ අය කල්පනා කරනවා මේක පූර්ව ජාතියක තියෙන සම්බන්ධයක්. වෙන විදියකට මේක විසඳන්නට බෑ. මේ පූර්ව ජාතියක ඇති වෙච්ච හැකියාවක්. ඒ නිසා පූර්ව ජාති පිළිබඳ අදහස උන්න වැඩි දියුණු වෙන්නට පටන් ගත්තා. ඒ වගේ විවිධ පරිවේෂණ නිසා මේ අයට ඔය හැඟීම් ක්‍රමයෙන් වැඩි දියුණු වුණා. ඔය අතර ලෝකයේ දත් අදත් කවදත් තියෙන තව සිද්ධියක් පිළිබඳවත් ඒ අය දැන් ප්‍රකාශ කරලා තියෙනවා. කුමක්ද? මේ සමහර දෙනා දැක්කම ප්‍රථම දර්ශනයෙන්ම පුදුම හිතවත්කමක් ඇති වෙනවා. දහස් ගණන් දෙනා දකිනවා. එහෙම දෙයක් නැහැ. සමහර විට කෙනෙක් දැක්කම එක වරට පුදුම හිතවත්කමක් ඇති වෙනවා. ඒක හේතු බුදුරජාණන් වහන්සේගෙන් ඇසුවම උන්වහන්සේ ප්‍රකාශ කළා උබ්බේව සන්නිවාසේන. පූර්ව ජාතියක එකට හොඳට හිතවත්ව ඉඳලා තියෙනවා. ඒ සම්බන්ධයයි කියලා. සාධකයක් වශයෙන් ප්‍රකාශ කරනවා නම් මේ කවුරුත් දන්නවා බුදුරජාණන් වහන්සේගේ සිද්ධාර්ථ කුමාරයන්ගේ දෙමාපියන් වහන්සේ කවුද කියලා. මහා මායා දේවිය සුද්ධෝදන රජතුමා. එදත් අදත් කවුරුත් දන්නවා. එනත් බුදුරජාණන් වහන්සේ පාරේ වඩිනකොට මහලු බමණෙකුත් පැමිණියෙකුත් පිටිපස්සෙන් ඇවිල්ලා කියනවා, පුතේ පුතේ මේ කොහෙද යන්නේ? මේ කලකට පස්සේනේ පුතා දැක්කේ. මේ කොහෙද පුතා යන්නේ කියලා. එයා අහල පහල ඉන්න අයට මේක මහ පුදුම දෙයක්. මේ මහලු දෙන්නෙක් ඇවිල්ලා මේ මොකද කරන කතාව? කවුරුත් දන්නවනේ උන්වහන්සේගේ දෙමව්පියන් කවුද කියලා. මේ අහල පහල ඉන්න හිතුවා මේ පිස්සුව හැදිච්ච දෙන්නෙක් වෙන්නට ඇති. මේක වළක්වන්නට හැදුවා. එතින්දි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා, හා හා එහෙම කරන්න එපා. මේක වැළක්වුවොත් ඔය දෙන්නගේ හිතට බලවත් වේදනාවක් ඇති වෙනවා. ඔය දෙන්නට එහෙම පිස්සුවක් අමාරුවකින් නිවයි කියන්නේ. ඔය දෙදෙනා පූර්ව ජාතියක මගේ අම්මා තාත්තා වෙලා හිටියා. අන්නේ පරණ සිද්ධිය මතුවෙලා වෙයි. ඒ නිසා කැමැති මනාප හැටියට දෙන්නට කතා කරන්න ඉඩ දෙන්න. ඔය වගේ සිද්ධි අදත් ලෝකී රටවල් වලත් තියෙනවා. පින්වත්නි, ඒ අය දැන් ලියලම කියනවා මේ වගේ සිද්ධි සොයන්නට නම් හේතු සොයන්නට නම් පූර්ව ජාතියකට යන්නට ඕන. පූර්ව ජාතියක සම්බන්ධය කියනවා විනා වෙන කියන්නට ක්‍රමයක් නැහැ. ඒ නිසා කර්මයේ සහ පුනර්භවයේ පිළිබඳ විශ්වාසයේ පටහිර පැතිරුණා. භූමිය අතරේ ලෝකේ කවදත් තිබිච්ච සමහර විද්‍යාවන් අදත් යම් යම් දින ඉගෙනගෙන පරිවේෂණවලදී ඒවා උපකාර කරගන්නවා. එනම් මෝහනේ. සමහර දෙනා මෝහනේ කරලා ඒ අයගින්ම පූර්ව ජාතිය හිම පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ඔය මෝහන විද්‍යාවන් තිබුණා. නොයෙක් විද්‍යාවන් තිබුණා. බුදුරජාණන් වහන්සේ ඒවා ගණන් ගත්තේ නැහැ. ඒවා මේ බොහොම දුර්වල විද්‍යා හැටියට උන්වහන්සේ සැලකුවේ. ඒ නිසා භික්ෂුන් වහන්සේලාට ඒ විදිහට මහජනයා පහදවන්නට උනන්දු වෙන්නට එපා කියලා ප්‍රකාශ කළා. ප්‍රාතිහාර්ය දක්වලා මහජනයාගේ ප්‍රසාදය දිනා ගන්නට සූදානම් වෙන්න ඕනේ මගේ ශ්‍රාවකයන්. මගේ ශ්‍රාවකයන් හොඳට ධර්මයේ කරුණු සහිතව පැහැදිලි කරලා දීලා මහජනයා පහදවන්නට ඕන. එදත් තිබුණා, අදත් තියෙනවා. මේ බටහිර රටවල් වල ඒ මගිනුත් පූර්ව ජාති පිළිබඳව පරිශීලන වලටත් බැස්සා. කෙනෙක් අරගෙන ඒ තැනැත්තා මෝහනය කරනවා. මෝහනය කරලා ඒ තැනැත්තාගෙන් අහනෝ ගිය ජාතියේ කොහෙද කියලා. අර තද නින්දේ ඉන්න මේ තැනැත්තා හරියට මේ රෙකෝඩ් එකක් දැය වගේ කතා පටන් ගන්නවා. මා ගිය ජාතියේ අසවල් රටේ අසවල් පළාතේ අසවල් ගමේ
මගේ අම්මා තාත්තා දෙන්න අසබලුන්, මගේ නම මේකයි, මාගේ පාසල මේකයි, ආදී වශයෙන් මේ විස්තර ටික ඔක්කොම කියනවා. දැන් ඔවා සොයන එක පහසු කාර්යයක්. මේ අය මේ ඔක්කොම සටහන් කරගන්නවා. කොයි රටේ වුණත් දැන් කෙනෙකු පන්නම පොතේ ලියවෙනවා, මැරුණමත් පොත්වල ලියවෙනවා. මේ වාර්තා අරගෙන ඒ කියන රටවලට ගිහිල්ලා පරීක්ෂා කරලා බලනවා. එහෙම බැලුවාම 75%කට වඩා හරි. අර වැරදි කොටහකුත් තියෙනවා. අනේ ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අනුමත කළේ නැත්තේ. නමුත් 75%කට වඩා කරපු පරීක්ෂණ අනුව හරි. ඒ නිසා ඒ අයට පූර්ව ජාති විශ්වාස කරන්නට සිද්ධ වෙලා තියෙනවා. මේ ලංකාවෙත් එහෙම පරීක්ෂණ කිරීමට යම් යම් දෙනා මෝහනය කරන අය ඉන්නවා. දිනක් කීප දෙනෙකු මෝහනය කළා ඔය පූර්ව ජාති අහන්නට. උගත් මහතුරු කීප දෙනෙක් එකතු වෙලා ඔය වැඩි කළේ. තරුණ ළමයෙක්. ඒ තරුණයා ඉංග්‍රීසි එක්තරා ප්‍රමාණයකට දන්නවා. හොඳටම දන්නේ නැහැ. මේ කාලේ බොහෝ දෙනාට ඉංග්‍රීසි හොඳටම දැනගන්න අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ නේද? තරමක් දන්නවා. මේ තරුණයා මෝහනය කළා. ඊට පසුව ඒතනත්තාගේ ඇහුවෝ ගී ජාතිය කොහෙද කියලා. මේ තරුණයා හොඳ ඉංග්‍රීසියෙන් කතා පටන් ගත්තා. මා ගී ජාතිය බ්‍රිතාන්‍යයේ අසවල් පළාතේ, අසවල් ගමේ, අසවල් ගෙදර. මගේ අම්මා තාත්තා අසවලු. මගේ නම මේකයි. මා අධ්‍යාපනය ලැබුවේ හවල් ආයතනයේ. මේ විස්තර ටික ඔක්කොම කිව්වා. මේ අය ඒව ලියාගත්තා, රෙකෝඩ් කරගත්තා. ඉස්සියල් ඉවරුණාට පස්සේ අතිරේක ප්‍රශ්නයක් ඇහුවා. ඔබ ගේ ජාතියේ බ්‍රිතාන්‍ය නම් හිටියේ, ඇයි මේ ජාතිය මෙහි ඇයි ලුපන්නේ? බොහොම ලස්සන පිළිතුරක් දුන්නා. මා ගේ ජාතියේ බ්‍රිතාන්‍යයේ වාසය කරන කාලයේදී පොත් කියවන්නට පුරුදු වෙච්ච කෙනෙක්. ඒ නිසා මා නිතර පොත් කියවනවා. එහෙම පොත් කියවනකොට ආසියාව පිළිබඳව පොත් කියවන්නට ලැබුණා. මට ආසියාව දකින්නට ආසාවක් තිබුණා. තවත් පොත් කියවගෙන යනකොට බුද්ධාගමේ මූලික පොතක් කියවන්න ලැබුණා. කුමක්ද කියලා ඇහුවම ධම්මපදයේ. ධම්මපදයේ කියු තැන ඉඳලා මට බුදු ධර්මයේ කෙලෙහි මහා ලැබියාවක් ඇති වුණා. ඒ නිසයි මෙහි ලුපන්නේ. ඔය පිළිතුර. ඔය වගේ වන් මෙහාට වඩා ඒ රටවල් වල දැන් අත්හදා බලනවා. මේ උගතුන් කීප දෙනා තවත් මහත්මියකු මෝහනය කළා. අවුරුදු 53ක් වයස ඇති විද්‍යාලයක උපවිදුහල්පති කෙනෙක්. එතුමා මෝහනය කරලා ඇහුවම එතුමාගේ පූර්ව ජාතිය මේ ලංකාවේම. ඒ නිසා සිංහලෙන්ම පිළිතුරු පටන් ගත්තා. මා අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය පළාතේ මේ ගම්බද ජීවිතයක් ගත කරපු කෙනෙක්. මා ගොවියෙක් හැටියට ජීවත් වුණා. අවුරුදු 50 පෙන්නට පස්සේ අනුරාධපුරයට ඇවිල්ලා මා මේ පොඩි ආවාසික මහන වෙල බෝධීන් වහන්සේ වැඳ වැඳ හිටියා. ඉඳලා මගේ ජීවිතය අවසන් වුණා. ඔය ඒතනත්තා කියාපු විස්තරය. ඉතින් හැබැයි ලංකාවේ වුණත් ඒක නම් හරියට පරීක්ෂා කරලා සොයාගන්නට බැරි වුණා. මොකද ඔය පළාත්වල රජයේ පොත්වල ලියන සිරිතකුත් නැහැ. ඉතින් පරණ තොරතුරු දන්න කෙනෙකුත් නැහැ. ඉතින් වැඩිහිටි කෙනෙකුට ඉන්නේ උඩමළුවේ නායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගෙන් ගිහිල්ලා උන්වහන්සේ කීවා මට දැන් බොහොම වයසයි, දැන් මතක නෑ, පරණ සිද්ධි සමහරක් ඒවා මතක නෑ, ඒ නිසා ඔය ගැන මට මොනවත් කියන්න බෑ කියලා. මොත් කොමාරී එතනත්තාගේ පූර්ව ජාතියම ප්‍රකාශ කළා. උබඳු කාරණා නිසාත් බටහිර උගතුන් අතරට කර්මය සහ පුනර්භවය පිළිබඳව විශ්වාසයේ තව තව වේගවත්ව පැතිරෙන්න පටන් ගත්තා. ඒ අතරට තමයි දොස්තර යන් ස්ටීවන්සන් මහත්මා ඔය පුනර්භව පිළිබඳව පරීක්ෂණ පටන් ගත්තේ. ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක මහාචාර්ය කෙනෙක්. අවුරුදු 15කට වැඩි කාලයක් එතුමා මේ පුනරුත්පත්ති පිළිබඳව පරීක්ෂණ පවත්වලා තියෙනවා. එමලු පරීක්ෂණ පැවැත්වීමට ලංකාවටත් 6 වාරයක් ඇවිල්ලා තියෙනවා. එලෙසින් එතුමා පරීක්ෂණය කරන්නට යනකොට එතුමාට සිද්ධීන් වශයෙන් 1000 ගණනක් සිද්ධීන් ලැබුණා. එයින් 600 ගණනක් පරිශ්‍රණ කටයුතු වලට භාජන කළා.
පර්යේෂණ කටයුතු අවසාන කරපු මුල් සිද්ධි 20 එකතු කරලා එතුමාගේ ප්‍රථම පොත ලිව්වා. ලොකු පොතක්. ඒක දැන් බටහිර ලෝකය අතර වේගෙන් පැතිරෙනවා. ඒක කියවන උගත් කෙනෙකුට කර්මයක් පුනර්භවයක් විශ්වාසන උකට බැරි සත්‍යයක්. දැන් දෙවෙනි කාණ්ඩේ තුන්වෙනි කාණ්ඩෙත් පිටකලා තියෙනවා. තව තවත් එතුමා ඒ ගැන පර්යේෂණ කරනවා. එතුමා පළවෙනි කාණ්ඩයේදී විශේෂයක් සඳහන් නොකළත් දෙවෙනි කාණ්ඩයේදී එතුමා කියනවා මා දැන් බෞද්ධයි. මා කර්මයේ පුනරුත්පත්ති විශ්වාස කරන බෞද්ධයෙක්. එතුමාව දැන් ප්‍රකාශ කරනවා. මොකද එහෙම පර්යේෂණ කරන කෙනෙකුට ඒ විශ්වාසයේ නොතබාම බැරි වෙනවා. ලංකාවට ආපු වාරයක එතුමාට උවමනා වෙලා තිබුණා එක සිද්ධියක් සොයාගන්නට මේ කොල්ලුපිටියේ තියෙන ඩර්න් ඉස්පිරිතාලේ. එතෙන්ට ගිහිල්ලා ඒ කාලේ එම්.ආර්. සිල්වා දොස්තර මහත්මයා හිටියා. එතුමාට මේ කාරණය කිව්වා, මා මෙහෙම කෙනෙක්, මෙච්චර දුර බැහැර ඉඳලා ආවා, මා පර්යේෂණ කරනවා, මගේ ළඟ එක්තරා වාර්තාවක් තියෙනවා, ඒක ඇත්තද නැත්තද කියලා බලාගන්නට මෙතනින් තමයි හැකියාව. මෙන්න මේ නම ඇති මේ දවසේදී මැරිලා තියෙනවද මෙතන? ඒ මහත්මයා එතන සේවය කරන තවත් මහත්මයෙකු තන ගහලා කිව්වා, මේක වැදගත් දෙයක්, ටිකක් අමාරු වෙන්නට පුළුවන්, අමාරු වුණත් මේක සොයලා බලන්න. පරණ ලිපිගොනු බැඳලා ගොඩ ගහලා කියනේව අරගෙන මේ මහත්මයා දවස් ගණනක් තිස්සේ සෙව්වා. සොයලා සොයලා යනකොට හරියට ලිපිගොනු අහු වුණා. ඒ කියන නමින් ඒ කියන දවසේ එතන කෙනෙක් මැරිච්ච බව වාර්තා වෙලා තියෙනවා. දොස්තර යන් ස්ටීවන්සන් මහත්මයාට බලවත් ප්‍රීතියක්. දැන් ඒ කාරණා නිසා කර්ම සහ පුනර්භව විශ්වාසයේ තව තව වැඩි වුණ බටහිර අතර. දැන් ගිහිල්ලා ගිහිල්ලා පින්වත්නි, නවීන ප්‍රචාරක මාධ්‍ය සියල්ලක්ම යොදවනවා පුනරුත්පත්ති ප්‍රචාරයට. ගිය අවුරුද්දේ ලැබුණු වාර්තා අනුව නවීන ප්‍රචාරක මාධ්‍ය හැටියට පතපොත එක අංශයකින් තැනක් ගන්නවා. දැන් පුනර්භවයේ පිළිබඳව කරුණු පැහැදිලි කරන පොත් තියෙනවා. දොස්තර යන් ස්ටීවන්සන් මහත්මාගේ පොත් තියෙනවා. ෆ්‍රැන්සිස් ස්ටෝරි මහත්මාගේ පොත් තියෙනවා. ඒ නිසා බටහිර උගතුන් ඔව කියවනවා. කියවන්න කියවන්න කර්මය සහ පුනර්භවයේ පිළිබඳ විශ්වාසය වැඩි වෙනවා. ඒ අතර ගිය අවුරුද්දේ ප්‍රවෘත්ති පත්‍රත් මේ පිළිබඳව ලොකු තැනක් දෙන්නට පටන් ගත්තා. එයින් ප්‍රවෘත්ති පත්‍ර දෙකක් ලැබුණා, නිවුස් ඔෆ් ද වර්ල්ඩ් කියන පුවත්පතේ. ගිය අවුරුද්දේ ඒ මුල් පත්‍රයේ සම්පූර්ණ පිටුවක් වෙන් කළ තියෙනවා පුනරුත්පත්ති ප්‍රචාරයට. එතන එක පැත්තකින් කියනවා ලබන සතියේ පුනරුත්පත්ති ප්‍රචාරක ලිපි පළ වෙනවා. තවත් තැනකින් සඳහන් වෙනවා මේ ජූනි මාසයේ පත්තරේ තිබුණේ අගෝස්තු මාසයේ ඉඳලා බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සංස්ථාව පුනරුත්පත්ති ප්‍රචාරක වැඩසටහන් 10ක් ඉදිරිපත් කරනවා. සැප්තැම්බර් මාසයේ ඉඳලා බ්‍රිතාන්‍ය රූපවාහිනී ආයතන, ටෙලිවිෂන් ආයතන පුනරුත්පත්ති ප්‍රචාරක වැඩසටහන් ඉදිරිපත් කරනවා. ඒකෙම පත්තරේ දාලා තියෙනවා. තවත් තැනක කොටු කරලා දානවා පුනරුත්පත්ති විශ්වාස කරපු නමගිය කීප දෙනෙක්ගේ. හෙන්රි ෆෝඩ් මහත්මා පූර්ව ජාතිත් පිළිගත්තාය, මතු ජාතිත් පිළිගත්තාය. ටොල්ස්ටොයි කියන පඬිවරයා පූර්ව ජාතිත් පිළිගත්තාය, මතු ජාතිත් පිළිගත්තාය. මේ විස්තරිකුත් දානවා. දැන් ඒ අනුව නවීන ප්‍රචාරක මාධ්‍ය සියල්ලක්ම උපකාර කරගෙන කර්මේ සහ පුනර්භව පිළිබඳව ප්‍රචාරය ගෙනියනවා. ඒකේ ප්‍රතිඵලයක් වුණේ කුමක්ද? අවුරුදු 3කට වගේ ඉස්සෙල්ලා ආගම් පිළිබඳව කරන ලද සමීක්ෂණයකදී හෙළිවෙලා තියෙනවා දැන් බ්‍රිතාන්‍ය පමණක් පුනරුත්පත්ති විශ්වාස කරන ජන සංඛ්‍යාව 139ට නැගලයි. 139ක් කියනකොට සාමාන්‍ය ජනගහනයෙන් කෝටි දෙකක් පමණ වූ ජනතාවයි. කෝටි දෙකක් පමණ වූ ජනතාව දැන් පුනර්භවයේ විශ්වාස කරන අයයි. පුනර්භවයක් විශ්වාස කරනකොට ඊළඟ භවයේ වාසනාවන්ත කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ එනවා.
ඒ ප්‍රශ්නේ එනකොටම ඒ අයට ලැබෙන පිළිතුර මොකක්ද? හොඳ කර්ම රැස් කරන්නට ඕන. ඒකට පුනරුත්පත්තිය විශ්වාස කරනවා නම්, මීළඟ භවයේ වාසනාවන්ත කරගන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙනවා නම්, ඒ සඳහා උපකාර වෙන කර්ම රැස් කරන්නට ඒ අයට નિરાයාසයෙන්ම සිද්ධ වෙනවා. හොඳ කර්ම රැස් කළොත් හොඳ උත්පත්තියක්, නරක කර්ම රැස් කළොත් නරක උත්පත්තියක් කියන තීරණයට බහින්නට වෙනවා. අන්න ඒ තීරණයට බහින්න පටන් ගත්ත තැන ඉඳලා තමයි ওই සමාජ පරිවර්තනය ඇති වෙන්නේ. ඒවට දැන් ලකුණු 15 වෙගෙන එනවා. විශේෂයෙන් උගත් තරුණ පෙළ අතරට මේ කර්මයේ සහ පුනර්භව විශ්වාසයේ වේගින් යනවා. ඒකට හොඳම සාධකයක් තමයි 964 බ්‍රිතාන්‍යයේ තිබුණේ බෞද්ධ සංඝං 9යි. දැන් මේ 77 වෙනකොට 100ක් පමණ දැන් ඇති වෙලා තියෙනවා. කලින් හිතන්න තිබුණා ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල දෙකේ බෞද්ධ සංඝන් දෙකක්. ඒ දෙකෙන් පැතුරුණා. දැන් අලුත් විශ්වවිද්‍යාලවල, නැත්නම් විශ්වවිද්‍යාලවල, මහා විශ්වවිද්‍යාලවල අලුත් බෞද්ධ සමිති පටන් අරගෙන යනවා. නොවේ නිසයි මා කීවේ එක්තරා කාල පරිච්ඡේදයකදී වැඩි ඈත නොගිහින් මේ කර්මීය පුනර්භවයේ පසුබිම් කරගෙන යුරෝපයේ සමාජ පරිවර්තනයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒකට අපි උදව් කරන්න ඕනේ. කුමක්ද කළ යුතු උදව්ව? මේ ධර්මයේ පියාගේ අතට තව තවත් කරන්න ඕනේ. දැන් මේ පින්වතුන් හිතන්නට කර්මයක් පුනර්භවයක් විශ්වාස කරනවා නම් ඒ තරම් විශාල සංඛ්‍යාවක්. ඒ අයට උවමනා කරන්නේ කර්මයක් පුනරුත්පත්තියක් උගන්නන ආගමක් නෙවෙයි. එතකොට බුද්ධ ආගමේ කර්මයේ පුනරුත්පත්තිය උගන්නනවා, හින්දු ආගමේ උගන්නනවා. ඒනොත් බුද්ධ ආගමේ ඉගැන්වීම වඩා පැහැදිලි කියන එක උගත් ලෝකයේ පිළිඅරගෙන තියෙනවා. එහෙමනම් අද ඔය තරම් විශාල ජනසංඛ්‍යාවකට උවමනා වෙලා තියෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. ඔය අතර ඒ ඉන්නවා ඒ රටවල් වල තව විශාල සංඛ්‍යාවක් බෞද්ධ මිත්‍රයන් කියලා. ඒ අය වෙන ආගමක් අදහන්නෙත් නැහැ. කෙලින්ම බෞද්ධයි කියලා ප්‍රකාශ කරන්නෙත් නැහැ. සලකන්නේ බුද්ධ ආගමට විතරයි. බුද්ධ ආගම ඉගෙන ගන්නවා. ඒ අයට උදව් කළොත් මේ සියලු දෙනාම බුද්ධ ආගම පිළිගන්නවාට කිසිම සැකයක් නැහැ. ඒ නිසා අපි මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට ඕනේ. අපි බලෙන් කොයිම දවසකවත් මේ ධර්මයේ පතුරවන්නට ගියේ නැහැ. අදත් නැහැ. නමුත් මේ තරම් විශාල සංඛ්‍යාවක් අපෙන් බුද්ධ ධර්මයේ ඉල්ලනවා වගේ නෙවෙයි. කර්මයේ පුනරුත්පත්තිය විශ්වාස කරලා බලාපොරොත්තු වෙන ඉන්නවනම් එතකොට එහෙම ඉල්ලන අයට අපි මේ ධර්මයේ නොදෙනවන කොච්චර ලොකු පාඩුවක්ද? යම් කිසිවෙකු පිපාසයෙන් පීඩිතව කෑ ගහනවා, අනේ මට පිපාසයි පිපාසයි, වතුර ටිකක් දෙන්න, වතුර ටිකක් දෙන්න කියලා. හොඳ වතුර තිබියදී එබඳු කෙනෙකුට වතුර ටිකක් දෙන්නේ නැත්නම් ඒක අකරුණාවක් නෙව. ඒ වගේ ධර්ම පිපාසයෙන් ඉන්න මේ ජනතාවට මේ දහම් පෙන් දෙන්නේ නැත්නම් ඒකත් අකරුණාවක් නෙව. අපට මේ ලැබිච්ච වාරයෙන් අපි ප්‍රයෝජන ගන්නට ඒ උගත් ජනතාව අතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පතුරවන්න. ඒ අතරම මේ පින්වතුන් අප කර්මයේ පුනර්භවයේ විශ්වාස කරන අය හැටියට අපේ මීළඟ භවයේ කොහොමද වාසනාවන්ත කරගන්නේ කියන එකත් හිතන්න ඕනේ. අද මේ ජීවිත වාසනාවන්තයි. ළමන භවයේදී මේ ජීවිත කොහොමද වාසනාවන්ත කරගන්නේ? කෙනෙකුගේ ජීවිතයක් වාසනාවන්තයි කියන්නට කරුණු තුනක් එකට අහුවෙලා ලැබෙන්න ඕනේ. ගිහි සමාජයේ වාසය කරන අයට භෞගෝලික සම්පත් අවශ්‍යයි. තමන්ගේ කටයුතු තමන්ම සලසා ගන්නට ඕන. ඒ නිසා වස්තු සම්පත්තිය තියෙන්නට ඕන. ඊළඟට ඉන්ද්‍රියන්ගේ අඩුපාඩුවක් නැති වාසනාවන්ත උත්පත්තියක් තියෙන්නට ඕන. ඥාන සම්පත්තිය තියෙන්නට ඕන. මේ තුන එකට අහුනාම තමයි වාසනාවන්ත ජීවිතයක් කියන්නේ. වස්තුව තිබුණත් ඉන්ද්‍රියන් හරියට ලැබිලා නැත්නම්, අස්කන්නාසාදී ඉන්ද්‍රියන්ගේ විකල බවක් තියෙනවා නම් ඒ වස්තුව තියෙන තැනක උපන්නත් ඒ ජීවිතය සාර්ථක නැහැ නේද? ලෝකයේ අන් රටවල වගේම අපේ රටේ ජීවිතය වගේ වස්තුව තියෙන තැන්වල ඉන්ද්‍රිය විකල උපන්න අය සිටිනවා. ඒ නිසා වස්තුවක් තියෙනට ඕන, ඉන්ද්‍රියන්ගේ විකල නැති වාසනාවන්ත උත්පත්තියක් තියෙනට ඕන, නුවණක් තියෙනට ඕන. වස්තුව තිබුණත් ඉන්ද්‍රියන් හොඳට සම්පූර්ණව ලැබුණත් මන්ද බුද්ධිකනම්
ඒ ජීවිතයෙන් ඇති වැඩක් නෑ. අද ලෝකයේ මන්දබුද්ධිකයන් සෑහෙන සංඛ්‍යාවක් ඉන්නවා, අපේ රටෙත් ඉන්නවා. මේ හොඳට දීපල ඇති පවුල්වල පිටින් බැලුවම හොඳ තැඟපත තියෙන අය ඉන්නවා මන්දබුද්ධිකයි. ජීවිතයෙන් වැඩක් නෑ. මේ තුනම එකට එක්කවු වෙලා ලැබෙන්නේ කොහොමද? අපි කර්මානුරූපව බලනවා නම් කර්ම පැත්තෙන් එනකොට පින්කම් තුනක් මේ සම්පත් තුන ලැබීමට උදව් වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ පින්කම් රාශියක් ප්‍රකාශ කළා. ඒ රාශිය ගුණ කරලා තුනකට ගත්තා, දාන, සීල, භාවනා කියලා. මේ ත්‍රිවිධ පුණ්‍ය කර්මයන් උන්වහන්සේ මෙහෙම ගුණ කරලා ගත්තේ කුමක් සඳහාද? ප්‍රයෝජන දෙකක් ලෝකයාට ලබා දෙන්නටයි. එකක් ස්වාභාවික ඵලයේ, අනික විශේෂ ඵලයේ. ස්වාභාවික ඵල කියන්නේ දන් දුන්නම එහි ස්වාභාවික ඵලයේ වශයෙන් භවභෝග සම්පත් ලැබෙනවා. ප්‍රාර්ථනා කළත් නොකළත් ඒ ස්වාභාවික ඵලයේ වශයෙන් සිද්ධ වෙනවා. සිල් රැක්කම ඒ ස්වාභාවික ඵලයේ වාසනාවන්ත උත්පත්තිය. භාවනා කරාම ඒ ස්වාභාවික ඵලයේ ඥාන සම්පත්තිය. අද යම්කිසි කෙනෙකුට ඔය සම්පත් තුන එකට ලැබිලා තියෙනවා නම් භවයෙන් පූර්ව ජාති වැහිලා තිබුණත් පූර්ව ජාතිවල දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ කර්ම ශක්තියින් රැස් කරපු අයයි. ඒ කර්ම ශක්ති කියනේවා මුදල් වගේම වැය වෙන කොටසක්. මේ පින්වතුන් මුදල් හම්බ කරනවා, හැමදාමත් හම්බ කරනවා. ඇයි? හම්බ කරනේවා වැය වෙනවා. අද හම්බ කරනවා මුදල් වැය වෙනවා. ආයෙමත් හම්බ කරේ නැත්නම් ඉදිරියට වැය කරන්න මුදල් නැහැ. මුදල් නැති වෙනකොට දුකයි. ඒ වගේ අපේ මේ කර්ම ශක්තියත් වැය වෙනවා. අපි හොඳ කර්ම ශක්ති රැස් කරාම ඉෂ්ට විපාක වශයෙන් එක වැය වෙනවා. නැවතත් රැස් කරන්න ඕන. එහෙම ඉෂ්ට විපාක වශයෙන් වැය වෙන්නට කර්ම ශක්ති නැති වුණොත් දුකයි. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේ පුඤ්ඤංචේ පුරිසෝ කෛරා කෛරා තේතං පුනප්පුන පින් කරන්න, නැවත නැවතත් පින් කරන්නටේ කියලා අනුශාසනා කළේ. එතකොට පින් කරනකොටත් මේ ත්‍රිවිධ කර්ම ශක්තියින්ම රැස් වෙන්නට ඕනේ කියන එක මේ පින්වතුන්ට වැටහෙනවා ඇති. පූර්ව ජාතිවල ඔය ත්‍රිවිධ කර්ම ශක්තියින්ගේ බලයෙන් මේ වාසනාවන්ත කාරණා තුන එකට එකහු වුණා වගේ මතු ජාතියේදී ඔය තුන එකහු වෙලා ලැබෙන්නට මේ ජාතියේදී ඔය ත්‍රිවිධ කර්ම ශක්තියින් රැස් කරන්න ඕන. දන් දෙන එක ගිහි සමාජයේ ලේසි පින්කමක්. හුඟක් වියදම් යනවා, හුඟක් වෙහෙසෙන්නට ඕන. නමුත් ගිහි සමාජයේ ලේසි පින්කමක්. සීල භාවනා දෙක ගිහි සමාජයේ තරම් ලේසි පින්කම් නෙවෙයි. ඒ නිසා දන් දීම පන්සලට ගිහිල්ලත් කරනවා, ගෙදරදිත් කරනවා, නොයෙක් අවස්ථාවලදී ඒක කරනවා. ඒක ගිහි පින්වතුන්ට ලේසියෙන් කරන්න පුළුවන් පින්කම්. ලේසි නිසා දන් දීලා විතරක් නැවතුනොත් සීල භාවනා දෙක සම්පූර්ණ කරගත්තේ නැත්නම් මතු ජාතියට අඩුවක් හිටින්න පුළුවන් නේද? තර්කානුකූලව හිතලා බලනකොට මතු ජාතියට අඩුවක් හිටෙන්න ඉඩ තියෙනවා. අර සීල භාවනා දෙකෙන් ලැබිය යුතු වාසනාවන්ත උත්පත්තිය, ඥාන සම්පත්තිය කියන දෙකරුණෙන් අඩුපාඩු හිටින්නට පුළුවන්. එහෙමනම් මේක ගන්නේ කොහොමද? ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පෝය කියලා දවසක් සම්මත කළේ. කලින් පෝය කියලා විශේෂයක් තිබුණේ නැහැ. වෙන ආගමිකයන් හෙදත් පෝයට සැලකුවා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේ පෝය දවස නැති දවස කියලා නැහැ. පිරිසාම බණ කියනවා, පිරිසත් එනවා. මේ විදිහට කටයුතු කරන අවස්ථාවේදී බිම්බිසාර රජුන්ට දවසක් අදහසක් පහළ වුණා. මේ පෝය කියලා දවස් වගයක් තියෙනවා. අනිත් ආගමිකයන් ඒ දවස්වලදී තම තමන්ගේ සිද්ධාස්ථාන වලට රැස් වෙනවා. මේ බෞද්ධයනොත් ඒ වගේ රැස් වෙනව නම් හොඳ නෙවද? පෝයදා බුදුරජාණන් වහන්සේ හමු වනට ගියා. වැඳලා කිව්වා, ස්වාමීනි මට මේ වගේ අදහසක් පහළ වුණා. එය මතක් කරන්නට යාවේ. අපේ බුදුරජාණන් වහන්සේ කවරෙකුගේ හෝ හොඳ යෝජනාවක් නම් අනුමත කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ පෝය දාට සිද්ධස්ථාන වලට රැස් වෙන්නට කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා
ඌ එදා ධර්ම දේශනා කරන්නට කියලා. පිරිස පැමිණුණාම ඒ පිරිසට බණ කියන්නට කියලා අනුදැන වදාලා. ඊට පසුව ඌ එදාට සිල් සමාදන් වෙන්නට කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා. ඊටත් පසුව භික්ෂූන් වහන්සේලාගේ විනය කර්ම ඌ එදා කරන්නට කියලා උන්වහන්සේ අනුදැන වදාලා. පෝයේ දවසක් සම්මත කළ දුන්නේ ගිහි සමාජයේ පින්වතුන්ට දන් දෙන එක කවදත් කරත හැකි සීල භාවනා කොටස් දෙක එහෙම හැමදාම හැමතැනදීම කරන්නට බෑ. ඒකට සුදුසු පරිසරයක් තියෙන්නට ඕන. අන්න ඒ පරිසරය හදා දෙන්නටයි. ඒ නිසා පැරණියන් සතියේ දවස් 6ක් 7ක් තමන්ගේ එදිනදා ජීවිතය පිළිබඳ කටයුතු කරලා 7 වෙනි දවසේ නැත්නම් 8 වෙනි දවසේ නිවාඩු ගත්තා. ඒක තමයි පෝය. එහෙම නිවාඩු අරගෙන ගෙදර හිටියොත් එහෙම ආයමතර පුරුදු වැඩවලට මේ දෙනෝ විසක් ආගමික වතාවත් කරෙන්නේ නැහැ. ඒ නිසා සම්පූර්ණ දවස ඉඳ තිනවන නම් උදේ පාන්දර ගිහිලා සිත්ස්ථානයකට සිල් සමාදන් වෙලා එතන දවස ගත කරන්න. එහෙම බැරි නම් වරුවකට හරියන්න අර අඩු වෙච්ච සීල භවනා දෙක පුරව ගන්න. බලන්න කොච්චර හොඳ වැඩ පිළිවෙලක්ද. සතර පෝයෙටම බැරි නම් දෙපෝයට. එහෙමත් බැරි නම් පසුලස්සකටවත් කෙලෙසින් සීල භාවනා කියන කර්ම ශක්ති දෙක රැස් කරගත්තේ නැත්නම් ඒක ලොකු පාඩුවක්. ඒ නිසා අප කර්ම රැස් කරනකොටත් මතු ජීවිත වාසනාවන්ත වීමට උපකාර වන පරිදි කර්ම රැස් කරන්න ඕන. ඊළඟට එහි විශේෂ ඵලය තමයි පින්වත්නි දාන සීල භාවනා කියන කර්ම ශක්තියන්ගේ විශේෂ ඵලය ප්‍රාර්ථනා බලයෙන් නිවන් අවබෝධ කරවීම. ඊළඟට එදිනෙදා ජීවිතයට ලැබෙන තවත් විශේෂ ඵලයක් තමයි මානසික සුවේ, මානසික සහනය. අද ලෝකයේ දියුණුවේ දියුණුවේ කියලා කතා කරනවා. ඒ අනුව අපේ රටත් දියුණුවේ කියලා කියනවා. එහෙමනම් අද දියුණුවේ කියන රටවල් වල තියෙන මානසික අසහනය අපේ රටේ තාමත් නැත්තේ මොකද? ඔය දියුණුවේ කියන රටවල් වල මොන තරම් මානසික අසහනද? තාම අපේ රටේ වගේ මානසික අසහන නැහැ. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිසයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ජීවිතයට සම්බන්ධව තිබෙන තුරු මානසික අසහනයක් හැදෙන්න ඉඩක් නැහැ. මොකද උන්වහන්සේගේ ධර්මයේ පෙන්වන්නේ මානසික සහන ඇති කරගන්නටයි. දැන් බලන්නට පින්කමක් කරාම ඒ පින්කම නිසා ඇති වෙන්නේ මානසික සුවයක්. ඒක එවෙලට පමණක් නෙවෙයි දින ගණන්, සති ගණන්, මාස ගණන් ඒ මානසික සුවයේ බලපවත්වනවා. ඊළඟට භාවනාදී උසස් ප්‍රතිපත්තියක දුනම ඒ අයට ඇති වෙන්නේ මානසික සුවයක්. ඒ මානසික සුවයේ ඒ දින ගණන්, සති ගණන්, මාස ගණන් තියෙනවා. ඒ මේක ටිකක් අඩු වෙනකොට තව නෑගෙදරක පින්කමකට කියලා සම්බන්ධ වෙනවා, පන්සලකට යනවා, බණක් අහනවා, වෙන යම් කිසි පරිත්‍යාගයක් කරනවා. ඒ නිසා මානසික සුව. බටහිර අයට ඒ වගේ ධර්මයක් ලැබුණේ නැහැ. ඒ නිසා තමයි විතරක් මානසික අසහනින් පෙළෙන්නේ. ඒ වගේ චාරිත්‍ර විදි නැති එකත් මානසික අසහනයට හේතුවක්. සහෝදර සහෝදරියන්, ස්වාමි පුරුෂයන්, භාර්යාවන් අතරේ සම්බන්ධය කොච්චර හොඳට පවතිනවද? මැරිලවත් අවසාන නැහැ. මැරුණාට පස්සෙත් කරන්න පුළුවන් සංග්‍රහ කරනවා. ඒවා මානසික සුවයට හේතු වෙච්ච දේවල්. ඔය දියුණුවේ කියන සමාජවල ඒවා අනිත් පැත්තට හැරිලා ගිහිල්ලා. ඒ නිසා දරුවන්ගේ සැලකිලි සම්මාන නැතුව ඒ වගේම තමගේ ජීවිතයේ ගත කරපු ආකාරයේ අනුව දෙමෝපියන් විද්ධ කාලේ ඔය වින්වල කොහේ හරි මානසික අසහනින් පිළිනොත් දැන් ඒ අය ගැන කරපු පරීක්ෂණ අනුව කියනවා අවුරුදු 50-55 පැන්න තැන ඉඳලා උල්මාදකාරයෝ වැඩි වෙනවලු. මානසික සහනයක් නැහැ. ආපස්සට හැදලා ගත කරපු ජීවිතය ගැන හිතලා සතුටු වෙන්නට බෑ. දරුවන් සොයන්නේ බලන්නේ නැහැ. අර තමන්ගේ රක්ෂණ තියෙන නිසා යම් කිසි ස්ථානයක ඉඳගෙන එතන දෙන්න දෙපැත්ත බලාගෙන අනේ අපට මොකද වුනේ කියලා හිතනවා. මානසික අසහන. ඒ වගේම
ඒ අය නිසා දරුවන් දැන් අලුත් අලුත් ප්‍රතිපත්ති හදාගෙන දෙමව්පියන් දරුවන් අතරේ සම්බන්ධයේ මුල් අධ්‍යාපන කාලයේ පමණයි ඉන් එහාට අවශ්‍ය නැහැ, අවුරුදු 17න් එහාට අවශ්‍ය නැහැ ආදී වශයෙන් ඔය නවීන තාලෙට යන අය ඔය නිකන් හදාගෙන ඔය කාලයේදී දෙගොල්ලොවෙන් වෙනවා. දෙගොල්ලොම මානසික පීඩාවෙන් පිළිනවා. මානසික රෝහල් පිළිබඳව ඔය කරුණු දැනගෙන කියන අය පුදුම කතාවක් කියනවා. දරුවන් තරුණ අය මානසික අසහනයෙන් රෝගවල පිළින හැටි. ඒ වගේම ඒ දරුවන්ගෙම දෙමව්පිය නැති වුණත් ඒ වගේ දෙමව්පියන් ඒ මානසික රෝහලේම දෙපැත්තේ වාසු දෙකේ සැනසිල්ලක් නැතුව වාසය කරන හැටි. කුමාරි පින්වත්නි, අපට තාම ලොකු භාග්‍යයක් ඔය මානසික රෝහල් කියලා වෙනම ජාතියක් තාම ඇති කරන තරමට මානසික අසහනයක් නැතිකම. පිස්සංකුටු ලෝකේ වෙනම කොහෙත් තියෙනවා මෙහෙත් තියෙනවා. නමුත් මානසික අසහන නිසා වෙනම ආරෝග්‍ය ශාලා ඇති කිරීමට තරමේ තත්ත්වයක් තාම එළිමිලා නැහැ. නමුත් දැනට මහ රෝහල් වල මානසික රෝගී වාට්ටු තියෙනවා. ඒ වාට්ටු වල ඉන්න ඇතු අරගෙන බැලුවොත් ධර්මයෙන් පිටට පැනලා ඇති කරගත්ත මානසික අසහන. සමහර රෝහල් වල පරීක්ෂා කළ බැලුවම ඒ මානසික රෝගීන්ගේ හේතු මොනවාද කියලා 80%ක් මත්පැන් ධර්මයෙන් පිටට පැනලා. විවිධ අසහන තියෙනවා මහනගරවල ටිකක්. පිටපළාත්වල මහ රෝහල් වල රෝගී වාට්ටුවල නම් වැඩි සංඛ්‍යාවක්ම මත්පැන් කියලා කියනවා. ධර්මයෙන් පිටට පැන්න. ඒ නිසා මා කිව්වේ මේ බුත ධර්මයේ ජීවිතයට සම්බන්ධව සිටින තුරු මානසික අසහනයක් හැදෙන්න ඉඩක් නැහැ. අන්නේ ඒ වගේ ධර්මයක් ලැබිලා අප ඒ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නට නම් ඒ ධර්මයේ ඉගෙන ගන්නට ඕන. ඉගෙන ගන්න රසයි. ඉගෙන ගන්නේ නැති කෙනෙකුට මේකේ රසය මිදින්නට බෑ. එහෙම විඳින්නට බැරි නිසා තමයි අපේ රටේ බණපොත් කියවන සංඛ්‍යාව අඩු වෙගෙන යන්නේ. වෙන රටවල් වල බණපොත් කියවන සංඛ්‍යාව වැඩි වෙනවා, මෙහි බණපොත් කියවන සංඛ්‍යාව අඩු වෙනවා. මෙහි වැඩි වෙන්නේ අසභ්‍ය පොත් කියවන සංඛ්‍යාව. ඒ නිසා දැන් බණපොතකින් පිටපත් 5000ක් ගැහුවම ඔය පොත් පෙළෙන්දන් කියනවා බොහොම කාලයක් යනවා මේක විකිනෙන්නට. 85 ලක්ෂයක් බෞද්ධයන් ඉන්න රටේ නමුත් අසභ්‍ය පොත් ලක්ෂ ගණනක් ගහනවා. කතයි ප්‍රශ්නයක් නෑ, මුද්‍රණ වියදමේ ප්‍රශ්නයක් නෑ. ඕන තරම් ගහනවා, ඕන තරම් විකිනෙනවා. තවත් පින්වත්නි, බටහිරයක අනිත් පැත්තට ටික ටික හැරි හැරි යනවා. අවුරුදු කීපයකට ප්‍රථම ක්‍රිෂ්ම සම්පිස් මහත්මයා බුද්ධාගම කියලා පොතක් ලිව්වා. පළවෙනි වතාවට පිටපත් 150,000ක් මුද්‍රණය කළා. මාස කීපයකින් ඔක්කොම ඉවරයි. අපේ පුවත්පත් සඟරා බෞද්ධයව තිබුණා. අදේවය සත්‍යය කුමක්ද කියලා මේ පින්වතුන් කල්පනා කරොත් පැටහිවි. අනගාරික ධර්මපාලතුමා පටන් ගත්තා. සිංහල බෞද්ධයා ලංකාවේ ප්‍රධාන පෙළේ බෞද්ධ ගෙවල් වලත් පන්සල් වලත් හැමතැනම පැතිරී ගියා. ඒක ක්‍රමයෙන් අඩු වෙනට පටන් ගත්තා. මොකද අපේ කියවන්නන්ගේ රුචිය වෙනසකට හැරුණා. සිංහල බෞද්ධයා පත්තරේ වගේ පත්තරයක තියෙන ලිපි කියවන රුචිය අඩු වෙගෙන ගියා. පිටපත් 2008 එනකම් පහළට බැස්සා. නැවැත්තුවා, පටන් ගන්නවා, නැවැත්තුවා, පටන් ගන්නවා. ඔය තත්ත්වේ. ඒ වගේම සංගරා තිබුණා, බෞද්ධ සංගරා. දැන් බොහොම අමාරුවෙන් පවත්වන කීපයක් විසක් තියෙනවාද කියලා බලන්න. නමුත් අනිත් රටවල් වල රුචිය වැඩි වෙලා තියෙනවා බුද්ධාගම කියවන්නට. ඒ නිසා ඒ ඇත්තන්ගේ බුද්ධාගම සම්බන්ධ පුත් ඇත්තන්, බුද්ධාගම සම්බන්ධ සංගරා ඇත්තන් වැඩි වැඩියෙන් පිකිනෙනවා. හොඳ වාර්තාවක් මේ පින්වතුන්ට මතක් කරන්න පුළුවන්. බුද්ධ ජයන්තිය 956 කාටත් මතකයි. ලංකාවේ ඇතිවෙච්ච එක්තරා ප්‍රබෝධයක් උඩ ලෝකේ පුරා බුද්ධ ජයන්ති ගෝසාව පැතිරුණා. බටහිර රටවල් වලත් බුද්ධ ජයන්ති ගෝසාව පැතිරුණා. මේ කවුරුත් දන්නවා ලෝකේ පුරා යන සංගරා අතුරෙන් ලයිව් සංගරාව එකක්. ලයිව් සංගරාව ඒ කාලේ
වරකට 500,000 මුද්‍රණය කළා. ඒ සංස්කාරක මණ්ඩලයේ මේ බුද්ධ ජයන්ති ගෝසාව පැවැතිනකොට රැස් වෙලා තීන්දුවක් ගත්තා. බුද්ධ ජයන්තිය නිමිති කරගෙන අපත් සංග්‍රහ කලාපයක් නිකුත් කරමු. ධර්ම ප්‍රචාරයටම ඒ අත්ව වෙළඳාමට. එහෙම තීන්දුව කරලා මාස ගණනක් තිස්සේ ප්‍රසිද්ධ කළ අසවල් සංග්‍රහ කලාපයේ බෞද්ධ පින්තූර සහ බෞද්ධ ලිපි වලින් යුක්තව නිකුත් කරනවා කියලා. පින්වත්නි, ඒ ප්‍රචාරය නිසා ඉල්ලුම් කරුවන්ගේ සංඛ්‍යාව කොච්චර වැඩි වුණාද කිව්වොත්, වරකට 500,000 ගහන සංග්‍රහව ඒ වාරයේදී 2,000,000 ගහන සිද්ධ වුණා. ලොකු වෙනසක්. සා ඉගෙන ගන්න පස ඇති ධර්මයක් උද්ධහගෙන. නොදැන නුවණින් විමසන්න තව තවත් ප්‍රීතිය. අන්ධ විශ්වාසයට තැනක් නැහැ. තර්ක කරන්න, ප්‍රශ්න කරන්න. හොඳට තර්ක කළ ප්‍රශ්න කළ ඇතුළට ගන්න. එහෙම ඇතුළට ගන්න තව තව ප්‍රීතිය. පිළිපදින්න සැනසෙල්ල. කොච්චර ඉගෙන ගත්තත්, කොච්චර තර්ක කළත් ජීවිතයට සම්බන්ධ කරගත්තේ නැත්නම් බුදු ධර්මයෙන් ලැබිය යුතු සැනසෙල්ල ලබන්නට බෑ. අන්නේ සැනසෙල්ල බුදුරජාණන් වහන්සේ පෙන්නල දුන්නා. එදිනෙදා ජීවිතයේ පිළිබඳව සැනසෙල්ලෙන් පටන් අරගෙන දිනු කරගෙන ගිහිල්ලා නිබ්බානං පරමං සුඛං කියාපු නිර්වාණාබෝධීන් පරම සැනසෙල්ල ලබන තෙක්. ඒ විදිහේ ධර්මයක් මේ පින්වතුන්ට අපිට ලැබිලා තියෙන නිසා ඒ ධර්මයෙන් වැඩ ගන්නට අප කවුරුත් වැඩියෙන් ධර්මයේ ඉගෙන ගන්නට ඕන. විශේෂයෙන් දී පින්වතුන්ගේ ප්‍රයෝජනය සඳහා දේශනා කරපු දහම් කොටස් ටික ඉගෙන ගන්නට ඕන. ඒ ධර්මයේ රස විඳින්නට ඕන, ජීවිතයට සම්බන්ධ කරගන්නට ඕන. සීයෙන් නුවණින් දිවි පවත්වමින් තමන් තමන් තුල තියෙන අගුණ දුර්වලකම් සොයා බලා ටික ටික නමුත් අඩු කරගන්නට ඕන. තමන් තුල තියෙනට ඕන ගුණ නුවණ ටික ටික නමුත් වැඩි දියුණු කරගන්නට ඕන. ඒ ගුණ ධර්මයන්ගේ හා මෙවැනි පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් කාටත් උතුම් නිවන් සුවත් වේවා කියා ප්‍රාර්ථනා කරන්නට. ආකාශත්ථා චුම්මත්ථා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශත්ථා චුම්මත්ථා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශත්ථා චුම්මත්ථා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණානි සංසයන් හේතු කොටගෙන උතුම් නිවන් සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කටයුතු. පූජ්‍ය මදිහේ පඤ්ඤාකී මහානායක ස්වාමීන් වහන්සේ පැවැත්වූ ධර්ම දේශනාවයි ඒ අවසන් වූයේ.